දහය කොළහා ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව ගෘහපිළි නිර්මාණයේ නැසීමේ ශිල්පීය ක්‍රම අංක 5 අපි සාකච්ඡා කරනු ලබනවා ඇඳුමක තිබෙන පිරිපුන් බව ලබා ගැනීමට ලබා දිය හැකි ක්‍රම මොනවද කියලා ආර උපනැලි සිහින් රැලි පොළොවි විසිතුරු රැලි මේ යටතේ සාකච්ඡා කරනවා මෙහිදී ඔබට දක්නට ලැබෙනවා ආර ආරකින් කුඩා මිනුමකින් ලොකු මිනුමක් අතර වෙනස මතු කර දක්වනවා ඉන සිට ලෑම දක්වත් උරහිස සිට ලෑම දක්වත් ඉන සිට උකුල දක්වත් අත අග සිට වැලමිට දක්වත් ආරයක් සකස් කරනු ලබනවා මෙය ඔබට දක්නට ලැබෙනවා මෙම ආර මසාගෙන තිබෙන ආකාරයෙන් පිරිපුන් බව ලබා ගැනීමට උපනැලි භාවිත කරනු ලබනවා කුඩා දරුවන්ගේ ඇඳුම් වලට පිරිපුන් බවක් ලබා දෙන්න මේ ආකාරයට සකස් කරගෙන ළමා ඇඳුම් වල ඔබට උපනැලි යොදාගත හැකි වෙනවා උපනැලි යොදනකොට සාමාන්‍යයෙන් අවශ්‍ය පළදමෙන් 3 ගුණයක රෙදි ප්‍රමාණයක් ඔබට ගන්නට සිදු වෙනවා පිහිතල පොළොවි එකම දිශාවකට තිබෙන පොළොවි අවශ්‍ය දිගමෙන් 3 ගුණයක රෙදි වමනා වෙනවා එකිනෙකට සාමීපව එකම දිශාවකට පොළොවි නැම්ම හැර වී තිබෙන්නේ සුදු ගාමුවේ රැලි මේ ආකාරයට සකස් කර තිබෙනවා ඔබට දකින්න ලැබෙනවා සෙට්ටි පොළොවි මේ නිර්මාණය කරන පිහිතල පොළොවි දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට හරවලා යුගල වශයෙන් තිබීමෙන් මේ පොළොවි සඳහා අවශ්‍ය දිගමෙන් 3 ගුණයකට රෙදි වමනා වෙනවා පෙට්ටි පොළොවි සුදු ගාමුවේ රැලි සඳහාත් භාවිත කරනු ලබනවා ජටිකුරු පොළොවි මේ පෙට්ටි පොළොවික කණපිට පැත්ත වගේ පොළොවිය නැම්ම දිගේ මද දුරක් මහණයන්තයෙන් මැහීමෙන් මේ පොළොවි අලංකාර බවක්කින් ලබාගත හැකි වෙනවා අපට මේ ආකාරයට පෙට්ටි පොළොවි පිහිතල පොළොවි සහ ජටිකුරු පොළොවි දක්නට ලැබෙනවා ඇඳුමකට යොදාගෙන හිමිද ආකාරය ඒ වගේම උපනැලි ඔබ අධ්‍යයනය කළා සිහින් රැලි ලබා ගැනීම සඳහා ඔබට විසිතුරු රැලි සහ සිහින් රැලි ආකාර දෙකක් ඔබට ලබා ගන්න පුළුවන් මේ ආකාරයට සිහින් රැලි අතින් සකස් කර ගැනීමට පුළුවන් ඔබට සිහින් නූල් දුවවලා අදලා එමෙන්න නැසිමෙන්ද සිහින් රැලි සකස් කර ගන්නට පුළුවන් ඒ වගේම අපි හඳුනාගත යුතු වෙනවා රෙදිවල දිග පළල සහ විකර්ණය මෙහිදී රෙද්ද ඇදෙන කොටස දිග විදිහට අපි දකිනවා මෙතන පළල දෙද්ද කොටස ඇදෙනවා දිග කොටස දිගත් රේඛාවලින් අපි හඳුන්වනවා දිගත් රේඛාව ඇති පැත්ත බලවාටිය කියලා අපි හඳුන්වනවා රෙද්දක උස ලෙස ගබා ගන්නෙ දිගත් වාටිය බලවාටිය තිබෙන පැත්ත මේ ආකාරයට උස පැත්තට රෙදි කපා ගැනීමේදී යෝග්‍ය වෙනම පළල අතට රෙද්ද ඇදෙන සුළුයි එමෙන්ම ත්‍රිකෝණාකාරව අපි රෙද්ද නවා කපා ගන්නවා ඒ විකර්ණය හරහා කපා ගැනීම කියලා කියනවා මේ විකර්ණය හරහා කපා ගැනීම අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ පයිපින් සකස් කර ගැනීම සඳහා පයිපින් එක සකස් කරගන්නේ අපි ඇඳුමක රවුම් ස්ථානයක් හෝ ඍජු ස්ථානයක් බන්ධනයක් යොදාගන්න පයිපින් එකක් යොදන්න ඒ අවස්ථාවට අවශ්‍ය ආකාරයට එහා මෙහා කරගත හැකි අයුරින් මෙය රෙද්දෙන් සකස් කර ගැනීම නිසා විකර්ණ ඔස්සේ කපා සකස් කර ගැනීම නිසා හැකියාව ලැබෙනවා මේ ආකාරයට ඔබට රෙදි පිළි නිර්මාණයේදී දිගත් රේඛාව සහ